අපි ශ්‍රී ලාංකිකයන්ට පොරොන්දු වෙනවා සහතිකයක් දෙනවා. රාජපක්ෂලා ගෙනාවා 2009 වෙනකොට විශේෂම KPG බැංකු ගිණුම් වල තිබුණු ධනෙ ඔහුට දෙමු නැව්. ඒ නිකම්ම වාක්‍ය විතරද? ඒ නව පාලන සාධාරණ ඉටු කරන එකම රසේගොල්ලෝ එක එක විගඩම් කරන්න පටන් ගත්තා. හරි අපරිණත ලදරු කණ්ඩායමක් එතන ඉන්නේ. අතිශය බිහිසුණු කතාවක් ඒකේ යටිපෙළේ තිබෙනවා. අපට සාධාරණ යුක්තිසහගත අයිතියක් තියෙනයි පරීක්ෂණේ අවසාන දක්වා කෙලවර කරන්න. හරි වැදගත්. හරි වැදගත් ඒක. අනාගතයේ ගොඩාරයක් තීරණය වෙයි කියලා හිතනවා මම. විශාල පරිවර්තනයක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි. විශේෂයෙන්ම කිසිසේත්ම විකිණීම නුසුදුසු ආයතනය. ඒ මොකද? ඔබලා ලියුම් යවනවා. ඔබලා ලියුම් යවනවා. සාමාන්‍ය විවාද පවත්වන රැය 10ට විතර වැඩ ඇති කමක් නැහැ වැඩ තියෙනවා කියලා. ඒ නිසා දැනුත් අපේ විවෘත අභියෝගයේ තියෙන දේ තමයි ඔහුට පුළුවන් අපිටත් වැඩ තියෙනවා තමයි. හැබැයි අපි ඕනෑම වැඩක් වෙනස් කරගන්න. මේක මේ ලෙඩ ඉවර කරන්න ඕන. සමහර ඒවා බෝඩ් විතරයි. අපේ රට මම හැමදාම කියලා තිනවා. අයුවන් අද ඇපල් කලේ නුවන් YouTube channel එකට සුවිශේෂ දවසක්. මොකද ස්වීඩන් රටට අනුරකුමාර් දිසානායක සහෝදරයා එනවා ශ්‍රී ලාංකීය ප්‍රජාව හම්බෙන්න. එතකොට අපිට ශ්‍රී ලාංකීය ප්‍රජාවක් වශයෙන් කියන්නේ රටින් පිට වෙලා ඉන්න ශ්‍රී ලාංකීය ප්‍රජාවක් වශයෙන් ඔහුගෙන් අහන්න ගොඩාරයක් දේවල් තියෙනවා. ඒවා අහන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක නිසා තමයි මම අනුරකුමාර් සහෝදරය හොයාගෙන ඉතාලි වල ඉඳලා ස්වීඩන් රටට එන්නේ. අයිබෝන් අපිත් එක්ක මේ වෙලාවේ කියන්නේ ඩයස්පෝරා වශයෙන් රටින් පිට වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ගොටාරයක් තියෙන ප්‍රශ්න ටික තමයි මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් ඔබ පත් වුණාට පස්සේ කරන්නාවු කියන්නාවු දේවල්. මොකද රටේ විශේෂ කාරණා ටිකක් අපිට කතා කරන්න තියෙනවා. ඔබ දකින්නේ කොහොමද මේ ස්වීඩන් ගමන? විශේෂයෙන්ම හොඳ ජන සහභාගිත්වයකින් ස්වීඩන් කියන රටේ ඒ තරම් පොපියුලේෂන් එකක් නැහැ ශ්‍රී ලාංකීය ප්‍රජාව. ඔබ දකින්නේ කොහොමද මේ ගමන? විශාල ශ්‍රී ලාංකේය ප්‍රජාවක් සම්බන්ධලා හිටියා අපේ රැස්වීමට. ඒ වගේම වුන්තුළු විශාල උනන්දුවක් තිබුණා. අපි හිතනවා මේ වගේ රටක ජීවත් වෙමින් ශ්‍රී ලංකාව පිළිබඳ උනන්දුවක් තිබෙන, ඒ රටත් රටේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව වේදනාවක් තිබෙන බොහෝ ශ්‍රී ලාංකිකයින් මේ රටේ ජීවත් වෙනවා. ඔවුන් විශාල ප්‍රමාණයක් සහභාගී වෙලා තිබුණා. ඔවුන් සමග විශාල සංවාදයක් යෙදුණා. ඒ වගේම ඔවුන් අපේ රට මේ වෙනස් කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගවලට සහය දෙන්න මැදිහත් වෙන්න සූදානම් බව ප්‍රකාශ කරා. ඒකත් එක්ක ඔවුන් ලොකු ඉච්ඡාබංගත්වයකින් ඉන්නවා මේ ඊළඟ පාලනයකදී. මොකද 78 JR පත් කරපු ඒ ව්‍යවස්ථාව තුලම තමයි ඔබ ජනාධිපති වෙන්නේ. හරිද? එතෙන්දිත් ඔබත් අර සියලු දෙනා වෙච්ච දැන් මෛත්‍රීපාල සිසේන හරෙන් බත් එක් ගන්න මෙහෙන් කනවා කිව්ව තත්ත්වයක් තමයි තියලා ඇවිල්ලා ඔහුත් ඒ ක්‍රමවේදයට මේ වුණා. ඔබට අපිට ප්‍රතිඥාවක් දෙන්න පුළුවන්ද? කියන්නේ මේ ක්‍රමවේදය ඇත්තට වෙනස් කරනවා කියලා. මොකද ලෝකෙ දකින්නකොට අපිට හිතෙනවා මේව වෙනස් වෙන්න ඕනේ කියන එක. අනිවාර්යෙන් වෙනස් කළ යුතුයි. ඔබගේ ප්‍රශ්නේ සාධාරණයි. මේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් පත් කරගන්න හෝ ආණ්ඩුවක් පත් කරගන්න ජනතාව මැදිහත් වෙනව නෙවෙයි. දීර්ඝ කාලයක් ආණ්ඩු පෙරලන්න ආණ්ඩු හදන්න නායකයෝ ගේන්න නායකයෝ එළවන්න ජනතාව මැදිහත් වුණා. නමුත් අවසානයේදී ජනතාවට තිබෙන්නේ තමන්ගේ අපේක්ෂාවන් අරමුණු බිඳ වැටුණු පාලනය. ඒ නිසා ගොඩනැගෙන හැම පාලනයක් පිළිබඳ සැකයකින් ප්‍රශ්න විමසීම සාධාරණ කියලා අපි විශ්වාස කරනවා. නමුත් අපි දීර්ඝ කාලයක් මේ දේශපාලන නිරත වෙනන් කවරක්වත් සඳහන් නෙවෙයි. මේ රටේ පුරවැසියන්ට අපේ රට වෙනස් කිරීම සඳහා උවමනාවක් තිබෙනවා. ඒ හා සමාන උවමනාවක් සමහර විට ඊටත් වඩා වැඩි උවමනාවක් අපට තිබෙනවා. එනිසා අපි ශ්‍රී ලාංකිකයන්ට පොරොන්දු වෙනවා සහතිකයක් දෙනවා. මේ 76 වසරක අපේ රටේ දේශපාලන සංස්කෘතියත් මේ ආර්ථික ගමනත් අනිවාර්යෙන් අපි වෙනස් කරනවා. එතෙන්දි මේ ඔබට තව මගේ Facebook එක හරහා ඒක වගේ YouTube එක හරහා මං අනුර හම් වෙනවා කියලා කිව්වට පස්සේ ඒ අය කීපයක්ම ගැටළු යොමු කරලා තිබුණා. මේ 2009 වෙනකොට යුද්ධය වෙනවා. ඒකේ LTTE එක සතු චංචලහ නිච්චල දේපල ගැන කිසිම මේ වෙනතුරු කිසිම වග විභාගයක් ඒ ගැන තක්සේරුවක් වෙලා නැහැ. ඒව ගැන ඔබගේ ආණ්ඩුවක් යටතේ ඒ විච්ච දේවල් චංචල දේපල නිච්චල දේපල සම්බන්ධයෙන් හරි ව්‍යවහාරික පරීක්ෂණයක් කරන්න ඔබ ඒකට අවශ්‍ය කටයුතු කරනවද? මොකද ඒක ලොකු දෙයක් කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යෙන් පරීක්ෂණයක් කළ යුතුයි. ඔබට මතකනම් යුද්ධ අවසන් වූවට පසුව උතුරු නැගෙනහිර පළාත්වල අත්පත් කරගත්තු විශාල රත්තරන් තොග රූපවාහිනී නාලිකාවල පෙන්නවා. ඒ වගේම විශාල මුදල් ප්‍රමාණයක් ලැබුණු බව ප්‍රකාශ කරා. හැබැයි අද අපි කවුරුත් දන්නේ නැහැ රත්තරන් තොග වලට මොකද සිද්ධ වුනේ, ඒ වගේම මුදල් වලට මොකද සිද්ධ වුනේ කියලා.
ඒ වගේම ඔබට මතක ඇති KP අත්අඩංගුවට ගත්ත වෙලාවේ ලංකාවේ සියලුම පත්‍රවල ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත්ලා තිබුණේ ඔවුන් සතුව තියෙන නැව් ප්‍රමාණය, ඔවුන් සතුව තිබුණ බැංකු ගිණුම් ප්‍රමාණය, ඔවුන් සතුව තිබුණ ව්‍යාපාර ප්‍රමාණය. හැබැයි අවසානයේදී ප්‍රභාකරන්ගේ පසුව එල්ටිටි සංවිධාන නායකත්වයට පත්වුණු KP නිදහස් වෙලා එළියේ ඉන්නවා. හැබැයි දේපලට උලට මොකද වුණේ කියන රටට අවබෝධයක් නැහැ. එනිසා සැබවින්ම යුද්ධයේදී එල්ටිටි සතුව තිබුණු දේපල ඒවට මොකද්ද වුණේ කියලා පරීක්ෂණ පැවැත්විය යුතුව තිබෙනවා. විශේෂම KP බැංකු ගිණුම් වල තිබුණු ධනේ ඔහුට දෙමු නැව්. ඒවා නිකම්ම වාක්‍ය විතරද? ඒවා කොහොමද ගනුදෙනුනේ කියලා රටේ ජනතාවට අනිවාර්යෙන් පැහැදිලි පිළිතුරක් ලබා දිය යුතුයි. ඔබ මේ ස්වීඩන් ගමනට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේදී මොකද ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් අනිත් හරි දුකෙන් ඉන්න කාරණයක් තමයි පාස්කු ප්‍රහාරය කියන්නේ. ඔබ පාර්ලිමේන්තුවේදී ලොකු ප්‍රකාශයක් කරනවා ඒ සම්බන්ධයෙන් මෙන්න මෙන්න මේ කියන කරුණු කාරණා ටික තාම ඉෂ්ට වෙලා නැහැ. එතකොට ඒ සම්බන්ධයෙන් මේක හැමෝම අහන ඕනේ. හැමෝම ඇහුවත් එතනින් එහාට අර නොවිසුදුණු කාරණා මොකද ඇපල් කඩේ නුවණ YouTube channel එකේ තමයි සුරේෂ් සරේලගේ ඊට පස්සේ නිලන්ත ජයවර්ධනලාගේ ඒ වගේ නම් ගොඩාරයක් පිට වෙන්නේ එකටම මගේ channel එකේ. ඒක සුරේෂ් සරේලා මේවල සක්‍රියව හිටිය කේලිවල්ලා ඒ වගේම මේ හමුදා බුද්ධිවංශ ඒ වගේ මේ මේ නොවිසුදුණු කාරණා සම්බන්ධයෙන් ඔබ දකින්නේ කොහොමද? ඒක ඇත්තටම අපේ රටේ ඊයේ ඔබගේ සංවාදයේදී කියනවා මේක රටේ පාලකයන්ගේ අර අර අතපෙවීමේ ප්‍රශ්නයක් මිසක් එතරම් ඇහැර ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවයක් නැහැ. ඒ පාලකයෝ හරි විදිහට ඒකට අවශ්‍ය වටපිටාව දුන්නොත් එහෙම කියන එක ඔබ ගන්න ප්‍රවේශය. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය හුදු බෝම්බ පිපිරවීමක්, හුදු මිනිස් ඝාතනයක්, හුදු දේවස්ථාන විනාශයක් නම් ඒක තවත් එක් බෝම්බ ප්‍රහාරයක් ලෙස අපිට සලකන්න පුළුවන්. නමුත් පාස්කු ප්‍රහාරයත් එක්ක ඇදෙන කතාව බලපුවහම අතිශය බිහිසුණු කතාවක් ඒකේ යටිපෙළේ තිබෙනවා. විශේෂම ගත්තොත් අපි දන්නවා මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයන් වළක්වා ගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. හමුදා බුද්ධිවංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, දේශපාලන අධිකාරිය මේ ප්‍රහාර වැළැක්වීම සඳහා මැදිහත් විය යුතුයි. හැබැයි දැන් සාකච්ඡාවට බඳුන් වී තිබෙන කරුණු තමයි එම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා තිබෙන පාර්ශ්වයන් එම ප්‍රහාරකයන් සමග ඒකාබද්ධ මේ මෙවුම කරා කියන එක. ඒක අතිශය බිහිසුණු කතාවක්. අපේ රටේ විශාල බෝම්බ පුපුරලා තිබෙනවා, විශාල මිනිස් ඝාතන වෙලා තිබෙනවා. හැබැයි කිසිවකත් එළියට ආවේ නැහැ මේ ප්‍රහාරකයන් සහ ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා තිබෙන යාන්ත්‍රණය ඒකාබද්ධ එම මෙහෙයුම් කරයි කියලා. මේක ඉතා පැහැදිලි ලෙස රාජ්‍ය දේශපාලන අධිකාරියට ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවාවන්ට මේ ප්‍රහාර වැළැක්වීම සඳහා තිබෙන ආයතනවල බලධාරීන්ට ඇඟිල්ල දික් වෙනවා. එහෙම තත්වයක් නම් රට හැම වෙලාවම අනාරක්ෂිතයි. හෙටත් පුළුවන් යම් ත්‍රස්ත කණ්ඩායමක් එක්ක ඒක අබද්ධව රාජ්‍ය යාන්ත්‍රණයට මෙහෙයුමක් ඇති කරන්න. එනිසා ඕනෑම වෙලාවක රට අරාජික භාවයට පත්වීම අනතුරු තියෙනවා. එනිසා ඉතාමත් පැහැදිලි පරීක්ෂණයක් අවශ්‍යයි මේ ප්‍රහාරකයන් සහ ප්‍රහාර වළක්වා ගැනීම සඳහා තියෙන යාන්ත්‍රණය ඒකාබද්ධව සිදු කරාද කියන සෙවීටි. මොකද ඒක අතිශය බිහිසුණු තත්වයක්. මොකද හිට උනත් ඒ අනතුරු අපේ රටෙන් පහව යන්නේ නැති නිසා. එනිසා අපි ඒ පිළිබඳව අනිවාර්ය පරීක්ෂණ සිදු කරනවා. ඒ වගේම වින්දිතයන්ට යුක්ති ඉටුවිය යුතුයි. අපි දන්නවා ආණ්ඩු දත්ත සංඛ්‍යා කියමින් අපි පරීක්ෂණ කරයි කියලා කිව්වට ඕනෑම් පරීක්ෂණයකදී ඒ වින්දිතයන්ට දැනෙන්න ඕන තමන්ට යුක්ති ඉටු උනායි කියන සාධකයි. නමුත් වින්දිතයන්ගේ ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරනවා. වින්දිතයන්ගේ පරීක්ෂණ පිළිබඳ සැහැමකට පත් වෙන්නේ නැත්නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා එම අයුක්තියට පත් වූ ජනතාවට සාධාරණ ඉටු වෙන පරීක්ෂණයක් අපි සිදු කළ යුතුයි. ඒ නිසා මේ පරීක්ෂණ මෙච්චර කල් යට යන්නේ මේ ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ රටට වගකිය යුතු අග්‍රාමාත්‍යවරයා වර්තමාන ජනාධිපතිවරයා. ඒ වගේම ඒ කැබිනට් මණ්ඩලය වර්තමානයේ විශාල ප්‍රමාණයක් මේ ආණ්ඩුව ඉන්නවා. ඒ නිසා ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ කණ්ඩායම ආණ්ඩුව වුණා. ඒ වගේම ප්‍රහාරය සිදු කළායේ කියන දේශපාලන අධිකාරියත් ආණ්ඩුවේ පංගු කරුම බවට පත් වී තිබෙනවා. ඒ නිසා මොවුන් යුක්තිසහගත පරීක්ෂණයක් කරන්නේ නැහැ.
ඉතින්ද අපි බලාපොරොත්තු වෙන සාධකය අද අපේ ඉස්සරහින් ඒක නිසා තමයි ඔබට කියන්නේ. මෙතෙන්දි අර අපිට වැදගත් වෙන්නේ රටේ මහා පුටුව, මුල් පුටුව අපිට වැදගත්. ඒක නිසා තමයි අපි ඔහු සම්බන්ධයෙන් මේකට අසාධනීය පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා මෑත කාලේ පාස්කු ප්‍රහාර පිළිබඳව මා දැක පාර්ලිමේන්තුවේ යටිගිරියෙන් කෑ ගහනා ඉන්නවා. හැබැයි මේ ප්‍රහාරය සිද්ධ වුණු මොහොතේදී මම ගොළුවතරකපු කණ්ඩායම ඊට එරෙහිව යමක් කියන වෙනට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිළිහිටි කණ්ඩායම. හැබැයි ප්‍රහාරය සිදුවී ආසන්නයේදී මම ප්‍රකාශ කරා මේ ප්‍රහාරය සැකමුසු තැන් තිබෙන බව. ඊට පස්සෙ පරීක්ෂණවලදී සැකමුසු තැන් තහවුරු වී තිබෙනවා. ඒ නිසා අද කවුරුත් යටිගිරියෙන් කෑ ගැහුවත් මේ ප්‍රහාරයට දේශපාලන සම්බන්ධතාවයක් තිබෙන බව පළමු ප්‍රකාශ කළ තිබෙන්නේ අප විසින්. එනිසා අපට සාධාරණ යුක්ති සහගත අයිතියක් තියෙන මේ පරීක්ෂණේ අවසානයේ දක්වා කෙලවර කරන්න. මොකද ලංකාවේ ඒ කට්ටිය ඒ විදිහට ගන්නෙම අර මිනී ටික ගොඩ අරගෙන වෙලා ඡන්ද කැම්පේන් එක කළා. ආයි මිනී ටික වලදාන සංස්කෘතිය තමයි අපේ තියෙන්නේ. එතෙන්දී රාජපක්ෂලා ගෙනාවා 2009 වෙනකොට හිඟන්නගේ තුවාලේ කියන අර සංකල්පය ඔබලට තවත් උතරින් ඉදිරියට යන්න බෑ කියලා. ඔබටත් ඒ අවස්ථාවම ඇවිල්ලා තියෙනවා. මේ පාස්කු ප්‍රහාරය කියන එක හිඟන්නගේ තුවාලය කරන්න බෑ. ඔබගේ දේශපාලන ජීවිතේ අනාගතයේ ගොඩාරයක් තීරණ වෙයි කියලා හිතනවා. මම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරි විදියට පරීක්ෂණයක් කරලා රටට හරි විදියට දුන්නොත් එහෙම ඒ දේශපාලන අනාගතයට හොඳයි කියලා මං යෝජනා කරනවා. අනිවාර්යෙන්. ඒ කියන්නේ ජනතාව අපිට ඡන්දෙ දෙන්නේ තවත් එක් ආණ්ඩුවක් හදන්න නෙවෙයි. තවත් එක් නායකයෙක් ගේන්න නෙවෙයි. ඇතිතරම් නායකයෝ ගෙනාපු ඇතිතරම් ආණ්ඩුව හදපු ජනතාවක්. ඔවුන් අනිවාර්යයෙන්ම වෙනස බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න කාලයේ වෙලිතලා විසින් යට යන්නහු මේ ප්‍රශ්න තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයේ කොටස බවට පත් කරගන්නහු මේ ප්‍රශ්න එම චූදිතයන් එක්ක ඒකාබද්ධව සතුටු සාමිච්චියදීල විසඳ ගන්න ඕන ඒව නෙවෙයි. ඒ නිසා ජනතාවගේ අපේක්ෂාවක් අරමුණක් තිබෙන නව පාලනයකදී මේකට සාධාරණ ඉටු වෙන්න. ඒ නව පාලනය සාධාරණ ඉටු කරන එකම බලවේගයේ ජාතික ජන බලවේගය විතරයි. රටේ නීතිය ආධිපත්‍ය කැඩලා කියලා ඔබ විශ්වාස කරනවද? අනිවාර්යෙන්. මේ නීතිය ධනය බලයේ තියෙන කෙනාට එක නීතියක්, දුප්පත් දුබල අයට තව නීතියක්. එතකොට පොලිසියට පොලිසියක් ඇති වෙන්න ඕන කියලාත් ඔබ විශ්වාස කරනවද? ඔව්. අනිවාර්යෙන්. අපේ රටේ නීතිය හා සාම ස්ථාපිත කිරීමේදී අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල වගකීමක් තිබෙනවා. හැබැයි අපිට සමහර ප්‍රවෘත්ති දෙස බලපුවාම, සමහර සිදුවීම් දෙස බලපුවාම නීතිය හා සාමය රැකීම සඳහා තිබෙන පොලිස් දෙපාර්තමේන්තුව තුල ඇති වී තිබෙන ගැටලු දෙස බලපුවාම ඔවුන් නීතිය හා සාමය ස්ථාපිත කරයි කියලා විශ්වාසයක් ගොඩනගින්නේ නැහැ. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ යලිපති ස්ථාපනය කළ යුතුයි. විශේෂයෙන් දේශපාලන අධිකාරිය මැදිහත් වීම. ඔබ දන්නවා ඔයිසිලා පත් කරන්නේ ආසන සංවිධායක ඉල්ලීම මත. ඉල්ලීම මත. තමන්ගේ ආසනය තමන්ගේ පොලිසියට උප සංවිධායකවරයා මාරු කරන්න කියලා මන්ත්‍රී උපවාස කරන තත්ත්වයක් තිබෙනවා. මන්ත්‍රීවරයා පොලිසියට යනකොට පොලිසිය ඔයිසි මහත්තයා නැගිටලා පුටුව දෙනවා. මා දැක්ක මේ ළඟදී කුරුණෑගල පැත්තේ පොලිසිය වැඩාල්ලන්නේ මන්ත්‍රීවරයාගේ නිවසට ගිහිල්ලා. අවුරුදු කෑම මිස. ඒ නිසා මේ දේශපාලන කරන වෙලාව තියෙන පොලිස් දෙපාර්තමේන්තුව නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා අනිවාර්යෙන් පරිවර්තනකට භාජනය කරනවා. ඒ වගේම මේ රටේ සම්පත් විකුණනවා කියලා රාජපක්ෂලා ඒ වගේම රනිල් වික්‍රමසිංහලා එක ටික කන්සෙප්ට් එක මේකනේ විකුණාංකන කෑමනේ. එතකොට මේ ඔබත් රට ආවට පස්සේ මේවා විකුණනවද? විශේෂයෙන්ම දැන් මේ විකිණීමේ ආර්ථික ප්‍රතිපත්ති දිගු ඉතිහාසයක් තිබෙනවා. එන අවුරුදු 40කට වඩා වැඩි කාලයක් මේ විකුණමින් එනවා. පේස කර්මාන්තශාලා විකුණන්න පටන් ගත්තා. එතනින් තමයි අපි විකිණීම ආරම්භ කරේ. හැබැයි මොකක්ද උනේ මුළු රෙදි කර්මාන්තෙම කඩාවැටෙනවා. ඊළඟ අපි සතුව තිබුණු අනිකුත් කිරිපිටි, වානි, සීනි, රසායනික කර්මාන්තශාලා විකුණන්න පටන් ගත්තා. ඒ සියල්ල කඩාවැටෙනවා. ඊළඟ වතු පද්ධතිය විකුණන්න පටන් ගත්තා. ඒ සියල්ල කඩාවැටෙනවා. ඒ නිසා මේ විකිණීම අපේ රට සාර්ථක උපාය මාර්ගයක් නම් අවුරුදු 40 30 විකුණනවා දැන් සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා මේ විකිණීමේ ආර්ථික උපාය මාර්ගය සාර්ථක නැහැ. විශේෂයෙන්ම අපි ගත්තොත් ටෙලිකොම් වගේ ආයතනයක් ගත්තොත් කිසිසේත්ම විකිණීම නුසුදුසු ආයතනයක්. ඒ මොකද ටෙලිකොම් ආයතනය තමයි අපේ රටේ අනාගත ආර්ථික IT කර්මාන්තයට ගැට ගහලා තිබෙනවා. IT කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය යටිතල පාසුකම් නිර්මාණය කරන්න ඕනකම තිබෙන්නේ ටෙලිකොම් ආයතනයේ. ඒ නිසා ආණ්ඩුවට IT කර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා සැලැස්මක් තිබෙනවා නම් ඊට අවශ්‍ය යටිතල පාසුකම් වර්ධනය කරන්න ඕන ටෙලිකොම් ආයතනයේ. ඉතින් ටෙලිකොම් ආයතන හැසිරීම රාජ්‍ය සතු පවත්වා ගත යුතුයි. ඒ වගේම විදුලි බල හා බලශක්ති ශේත්‍රය අපේ රට විශාල බලශක්ති ඉල්ලුමක් තියෙන
වෙළඳ පොලක් අපිට නැහැ. අපිට පෙට්‍රල් සහ විදුලිය තර විශාල වෙළඳ පොලක් නෙවෙයි. ඒ නිසා බලශක්තිය සහ විශේෂයෙන්ම කණිත තෙල් සහ විදුලිය බලශක්ති ක්ෂේත්‍රය යම් පෞද්ගලික සමාගමක් අතර හිමි වුණොත් හෙට අපේ රටේ ආණ්ඩු හදන්නේ ආර්ථික අසුරණිතම සමාගම. එන්ද බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය පංගුව ආරක්ෂා වෙටි. ඒ වගේ මූල්‍ය ක්ෂේත්‍රයේ මූල්‍ය ආයතන 40කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. රජයේ සතු තියෙන ලංකා බැංකුව සහ මහජන බැංකුව. ඉත ලංකා බැංකුව සහ මහජන බැංකුව තමයි අපේ රටේ මූල්‍ය වෙළඳපොළ ඇති වෙන ව්‍යාකූලත්වයන් විකෘතිභාවයන් සමනය කිරීම සඳහා තිබෙන ආයතනයක්. ඒ නිසා කිසිසේත්ම විකිණීමට ඉඩ නොදී යුතුයි. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්, ජාතික ආරක්ෂාවක්, ජාතික ස්වාධිපත්‍යයක්, ඒ වගේම ජාතික ආර්ථිකයක් ආරක්ෂා කරමින් ඉදිරියට යාම තමයි අපේක්ෂාව. එනිසා අපේ සියලු සම්පත් එන ආර්ථික වශයෙන් වැදගත් මර්මස්ථාන ආරක්ෂා වශයෙන් වැදගත් ආර්ථික ක්ෂේත්‍ර කිසිසේත්ම විකිණීමට අපි අපේක්ෂා කරන්නේ නෑ. ඒ වගේම මේ මම ඔබට යෝජනාවක් වශයෙන් ගේනවා. ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාව අද තියෙන තත්ත්වය ගැන දුකින් ඉන්නේ. ඒතකොට ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ කැමති දැන් නැගෙනහිර ජටිය කියලා කියනවා. නැගෙනහිර ජටිය ගන්න කැමති, හැබැයි එක් පුද්ගලයෙකුට ගන්න පුළුවන් ප්‍රමාණයක් නෙවෙයි ඒක. ඔබටම යෝජනාවක් වශයෙන් කරන වර්ග අඩියට කඩලිවල ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කතා කරන්න ඇවිල්ලා මේකට ආයෝජනය කරපන්. ඒතකොට අපේ මිනිස්සු අපේ සල්ලි ඔව් ඇත්තටම වර්ග අඩියට කඩනවද නැද්ද කෙසේ වුතත් මේ සම්පත් විදේශිකයන් අතර පත්වීම වැළැක්වීම සඳහා අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා සමහර දේවල් අපිට අත්තරින් සිද්ධ වෙනවා නම් අපේ ප්‍රමුඛතාවයේ තියෙන ශ්‍රී ලාංකිකයන් අතර ඒපත් කරන්න. සමහරට ඔබ කිව් පරිදිම තනි ශ්‍රී ලාංකිකයෙකුට මිලදී ගත හැකි. එහෙම නැත්නම් ඒකාබද්ධ ඕනිසින් ගොඩනගලද සමාගමක් හෝ නේද ඒකාබද්ධ ආයතනයකට ඒවා කළමනාකරණය පවරාදිය හැකි. ඒ නිසා අලුත් ක්‍රමවේදයන් ගැන අපි කල්පනා කළ යුතුයි ඔබ කිව් පරිදිම. ඒ වගේම මේ දැන් රටේ අධ්‍යාපනය ගත්තොත් එහෙම, ප්‍රවාහනය ගත්තොත් එහෙම, ඒ වගේම සියලුම තැන්වලට කෘෂිකර්මය ගත්තොත් එහෙම, ඔබ මේ රටවල් වල ගොඩාරයක් ඇවිදින්න නිසා නවීන තාක්ෂණය යොදාගෙන තියෙනවා. බස්සයක් එන ටයිම් එක, යන ටයිම් එක, ඊට පස්සේ මේ කෝච්චියක් එන ටයිම් එක, ඊට පස්සේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ගත්තොත් එහෙම, ඒව ගොඩාරයක් ඔබ මේ රටවල් වල නිකන් අර මිනිස්සු වගේ ඇවිදින්නේ අධ්‍යයනය කරනවා. ඒක නිසා ඔබගේ රාජ්‍යයත් තුල ඔබ බලාපොරොත්තු වෙන තාක්ෂණයක මොකද මේ ඔව හරියට ලේසි දේවල්නේ. අපේ රටේ මිනිස්සු ඉන්නවා, ඒ මිනිස්සුන්ට කිව්වට පස්සේ මේකට සොප්ටවයක් හදපන් කියලා. ඒ වගේ දේවල් අද වෙනතුරු වෙලා නැහැ. ඇත්තටම ලෝකයේ ඊළඟ කාර්මික විප්ලවය මේ පවතින කාර්මික විප්ලවයේ විශාල කාර්යභාරය කරේ තොරතුරු තාක්ෂණය. ඉන්ද IT ක්ෂේත්‍රයේ ලෝකයේ ආර්ථිකය සඳහා විශාල පිම්මක් ගෙනත්තුනා. ඒ වගේම IT ක්ෂේත්‍රය මිනිසුන්ගේ සේවාවන් පහසු කිරීම සඳහා විශාල පිම්මක් ගෙනත් දුන්නා. හැබැයි අපේ පාලකයන්ට ලෝකයේ ඇති වෙච්ච නව තාක්ෂණික පිම්ම උරා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ සඳහා දැක්මක් තිබුණේ නැහැ. ඒ නිසා ලෝකය අලුත් තාක්ෂණ ලෝකයක් සඳහා විවෘත වෙනකොට අපි කරවලේ අතපත ගාමින් පිටිපස්සේ ගියා. ඒ නිසා අපිට තේ රබර් පොල් වලින් එහා යන ආර්ථිකයක් දකින්න තරම් ඥාණයක් අපේ පාලකයන්ට තිබුණේ නැහැ. ණය ගැනීම සහ විකිණීමෙන් ජීවත් වෙන හැර රටේ ආර්ථික දියුණු කිරීම සඳහා දැක්මක් තිබුණේ. එනිසා අපි හිතන අපේ රටේ ආර්ථික වර්ධනයේදීත්, ඒ වගේම ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමේදීත් IT ක්ෂේත්‍රය අතිශය වැදගත්. එනිසා අපි විශාල කණ්ඩායමක්, විශේෂයෙන්ම අපේ කණ්ඩායමක් ඉන්දියාව IT ක්ෂේත්‍රයේ වර්ධනයන් පිළිබඳ විශාල අධ්‍යයනයක් කරා. ඒ අධ්‍යයන වාර්තාව අපිට ලබා දීලා තිබෙනවා. එනිසා ඒ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ, තාක්ෂණික ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි. විශේෂයෙන්ම ආර්ථිකයේ විශාල පංගුවක් අත්පත් කරගන්නත්, ඒ වගේම ජනතාවගේ සපේන සේවාවන් කාර්යක්ෂම කර ගැනීම සඳහා තාක්ෂණය උපයෝග කරගත යුතුයි. ඒ සඳහා විශාල අධ්‍යයනයක් සඳහා මෙහෙයුමක් අපි සැලසුම් කළා. විශේෂයෙන්ම අපි ඉංජිනේරු කණ්ඩායම අපි මේ ජූලි මාසයේ පළවෙනිදා අපි සමුළුවක් පවත්වලා ඒ පිළිබඳ මූලික ප්‍රතිපත්ති ප්‍රකාශන අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ රාජ්‍ය ආයතන කීයක් විතර තියෙනවද සාමාන්‍යයෙන් ඔබ දන්න විදිහට? මදක්ක විගණකාධිපතිතුමා කිව්වා ඔහුගේ විගණනට යටත් වෙන ආයතන 1400කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා කියලා. ඒවල අකාර්යක්ෂමතාවය කොහෙද කියලා දැන් හොයාගෙන තියෙනවද ජාතික ජන බලවේගයේ? විශේෂයෙන්ම අපි මෑතකදී අපේ කණ්ඩායමකට පත් කරා රට සහ ජනතාවට සිද්ධ වූ සේවා මොනවාද? ඔබට හැඳුනුම් පතක් ගන්න ඕන, උපන සහතිකයක් ගන්න ඕන, ඉදමට ඔප්පුවක් ගන්න ඕන, එහෙම නැත්නම් බදු මුදල් ගෙවීම සඳහා ආයතනයක් තියෙන්න ඕන. මේ වගේ ජනතාවට සිදු වී යුතු දේවල් අධ්‍යාපන ලබා ගන්න ඕන, උසස් අධ්‍යාපන ලබා ගන්න ඕන, මේ ජනතාවට ලැබිය යුතු සේවාවන්
සාරජයෙන් රජය සැපියුතු කාර්යයන් ටික පෙළගස්සලා ඒකට අවශ්‍ය ආයතන බැලුවොත් මම හිතන අපේ ආයතන පද්ධතිය විශාලයි. නමුත් මේ ආයතන යම් ප්‍රමාණයක් දැන් තම සේවකයන් ඉන්නේ නිසා උන් එකපාර ඉවත් කරන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද උගේ ජීවිතයකට ගෙල තියෙන එකත් එක්ක. ඒ නිසා අපි යලි සමාලෝචන ලක් කළ යුතු තමයි මේ රාජ්‍ය ආයතන ප්‍රමාණය. සමහරව බෝඩ් විතරයි. සමහරව කිසිම කාර්යයක් කරන්නේ නැති ආයතන බවට පත් වී තිබෙනවා. ඒ නිසා අපි කාර්යක්ෂම කළ යුතු අත්තරීතු ආකාරයේ ලේඛනයක් වගුගත කිරීමක් අපි කරලා තිබෙනවා මේ රාජ්‍ය ආයතන යලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා. ඒ වගේම ලෝකයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ගොඩාරය බලපාන ගැටලු ටිකක් තමයි මේ විදේශ සහසම්බන්ධතාව ඇති කරන තානාපත් සේවය. තානාපත් සේවය තික්කම ඉතාලි වල ඉන්න ශ්‍රී ලාංකිකයන් ලොකු ගැටලුවක් තමයි ඉතාලි තානාධිපති කාර්යාලය හරි අකාර්යක්ෂමයි. ඒකට ඔබට රාජ්‍ය තුල ඒ ඇත්ත එක කතා බහ කිරීම තුළින් ඒ ඇත්ත එක සාකච්ඡාව තුළින් ඒ කාර්යක්ෂම කරන්න හැකියාවක් තියෙනවද? ඒ සම්බන්ධයෙන් ඔබ මොනවද ගන්න කියලා මේ රට පද්ධතියක් ලෙස කඩා වැටලා තිබෙනවා. තානාපති සේ විතරක් නෙවෙයි. කාටර් පොලිසියට ගියොත් හිතනවා පොලිසිය නිසි පරිදි කාර්ය කරන්නේ නැහැ කියලා. ඔබ ලංකාවට ගියපු ලගේ ඉඩම් කච්චරේට ගියොත් ඔබට හිතනවා ඉඩම් කච්චර නිසි පරිදි වැඩ කරන්නේ නැහැ කියලා. ඔබ ලංකාවට ගිහින් ඉමිග්‍රේෂන් එකට ගියොත් ඔබට හිතෙනවා එතන ඇති වෙන ගැටලු. ඒ නිසා මම හිතන්නේ ඔබට හැම වෙලාවෙම දැනෙනවා තම තමන් නිලෙන ශේස්ත්‍රයන් සියල්ල කඩාවැටලා තිබෙනවා. ඒ නිසා අපේ රට පද්ධතියක් ලෙස කඩාවැටලා තියෙනවා. ඉතින් මේ පද්ධතියක් ලෙස කඩාවැටෙන තැනක තානාපති සේවය විතරක් හොඳ වෙන්නේ යහපත් පපතින විදිහක් නැහැ. විශේෂම තානාපති සේවය බිඳවැටෙන හේතු කීපයක් තියෙනවා. අපි ඉතාම පොද රාජතාන්ත්‍රික නිලධාරීන් හිටියා. හැබැයි ලංකාවේ තානාපතිවරුන් වෙනකොට විශාල සමාජ සුරක්ෂිතභාවයක් තිබෙන යම් පිළිගත හැකි රාජ්‍යංගනට ඔක්කොටම ආවේ දේශපාලකින්. ඔබ දන්නවා ඉතාලියේ රෝමෙට ආවා පළාත් සභා හිටපු මන්ත්‍රී නාවලගේ බෙනට් කුරේ. ඒ වගේම මම මතකයි මට මතකයි මිලානෝ වලට ආවා මේ ගායිකාව නිලා වික්‍රමසිංහ. නිලා වික්‍රමසිංහ සෝරි. ඒතරේ ඔක්කොම දේශපාලන පත් කිරීම උදාහරණ කීපයක් විතර ගත්තේ. එනිසා අපි මේ තානාපති සේ බිඳවැටීම සඳහා විශාලම දේශපාලන පත් වීම ඉවල් වුණා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂගේ වකවානුවේ මේක විශාල ලෙස බිඳවැටෙන හේතු වුණා. රුසියාවට පත් කරා සාමාන්‍ය තානාපති අවුරුදු 3යි ඉන්නව 6කට පත් කරා උදයන්ග වීරතුංග. ඔහුගේ මස්සින. ඒ වගේම ඔබ දන්නවා එක් සජන පදවී පත් කරා ඔහුගේ තවත් ඥාතියෙක් වන ජාලි වික්‍රමසූරි. ඒ වගේම සීසෙල්සට පත් කරා සිරන්තිගේ මල්ලිව. එනිසා මොකද වෙලා තිබෙන්නේ? මුළු ඥාති හැකියාව තියෙන සුසුකම් තියෙන මේ තමන්ගේ ඥාතියින්ට වරප්‍රසාද දෙන දෙන පවර පත් කරගත්ත මේ තානාපති සේවි. ඊළඟ සමර තානාපති කාර්යාල තමගේ දරුවෝ එව්වා. ඔය දේශපාලකයා මම ලැයිස්තුවක් දවස පාර්ලිමේන්තුවේ කිව්වා. ඒ නිසා ඒ වගේම ආණ්ඩුවට විදේශ සේවාවන් පිළිබඳව ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් තිබුණේ. ඒ හේතුවල මොකද උනේ? අපේ විදේශ සේවාව මුළුමනින්ම කඩාවැටලා තිබෙනවා. ඒකෙන් රටට රාජතාන්ත්‍රික ලෙස වාසිය අත්පත් කරගන්නත් බැරි වෙලා තිබෙනවා. ඒ රටවල ජීවත් වෙන පුරවැසියන්ට තානාපති කාර්යාලයේ විදේශ සේවාවන් ඉටු කරගන්නත් බැරි වෙලා තිබෙනවා. යලි කාර්යක්ෂම කළ යුතු තිබෙනවා. අපි ඔබට එක සාතිකයක් දෙන්නම්. අපි දේශපාලන පත් වීම කරන්නේ අපේ ආසනයක සංවිධායකෙක් හෝ අපි හිටපු මන්ත්‍රීවරයෙක් හෝ හරිද අපි ඥාතියෙක් හෝ අපි තානාපති කාර්යාලවලට පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රාජතාන්ත්‍රික සේවි නේද උසස්ම නිලධාරින් අපි තානාපති සේවයට පත් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ඒ මැදිහත් වීම හොඳයි. හැකි මිනිස්සෙක් වෙතෙන් දාලි වෙලා අපි ඕක බේරගන්න එක තමයි අපිට යුතුකම තියෙන්නේ. ඒ වගේම මේ රටේ දැන් විවස්ථාදායකය කියලා කියන්නේ නීති සම්පාදන මධ්‍යස්ථානේ. හැබැයි ඒකෙන් අතෑල්ල වල සියලුම දේවල් රටේ සියලුම බිස්නස් මන්ත්‍රීවරු කරන්නේ. හරි. ඇයි මේවා මේ රටේ මිනිස්සුන්ට මේවා හරි විදියට ඇවිල්ලිවලා විනිවිදභාවයකින් මේවට හරි විදියට ටැක්ස් ටික මේව කල්ලිවලා ඒ මිනිස්සුන්ට ඇවිල්ලා කරන්න කියන්නේ නැත්තේ. බා පර්මිට් දෙන්නේ මන්ත්‍රීවරු. මන්ත්‍රීවරු. වදකඩල සලාප්‍ර මෑතකදී කිව්වා 1994 ආණ්ඩුව චන්ද්‍රිකාගේ ආණ්ඩුව පර්මිට් අටගානේ මන්ත්‍රීවරු දුන්නා. ඔහු විතරයි ගත්තේ නැත්තේ කියලා. එතකොට පර්මිට් දෙනවා. දැන් මෑතකදී විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් බා පර්මිට් දුන්නයි කියලා සාකච්ඡාවක් දැන් මම දැක්ක පහුගියද ලංකාවේ ඉංග්‍රීසි පොත්පතක වාර්තා කළා. සජිබේ මන්ත්‍රීවරුන්ගේ බලපෑම මත පර්මිට් දුන්නයි කියලා. ඒ වගේම උදාන පෙට්‍රල් සෙට් දේශපාලකයන් අතේ. වැලිටික පර්මිට් පස් පර්මිට් ඒ වගේම පතල් පර්මිට් මේ ඔක්කොම දේශපාලකයන් අතේ. හෝටල් දේශපාලකයන් අතේ. ඒ නිසා අපේ රටේ දේශපාලනයේ ව්‍යාපාරය. දේශපාලනයෙන් තමන්ට ලැබෙන බලය අයිතු ලෙස ව්‍යාපාරවල බලය අත්පත් කරගෙන ඉන්න සදා උපයෝග කරගන්න. ඒකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ රටේ මම දන්නවා
විදේශගත ශ්‍රී ලාංකික විශාල ප්‍රමාණයක් ලංකාවේ ආයෝජනය කරන්න ගියා. හැබැයි එමෙතක සම්බන්ධිකර ලේකම්ගෙන් පටන් ගන්න උන පගා දෙන්න. මට ඒ කතා කළකව සහෝදරයා අපි දුක් මහන්සියලා උපයපු ධනෙ මේ කොහෙවත් ඉන්න මිනිහෙකුට අපි දෙන්න ලෑස්ති නෑ කියලා. අපි දුක් මහන්සියලා ඉපු ධනෙ මේ දේශපාලනික දෙන්න ලෑස්ති නෑ අපි ආපහු යනවා කියලා කිව්වා. ඒ නිසා මොකද වෙලා තියෙන ආර්ථිකේ පළල් වෙන ආර්ථික වර්ධනය වෙන විශාල බාධාවක් වෙලා තිබෙනවා මේ දේශපාලකයා ව්‍යාපාරවල නිරත වෙනවා. ඒක බෙට් එක සහතිකයක් දෙන්න. මම හෝ අපේ පක්ෂයේ ඉහළ මණ්ඩල කිසිවෙක් හෝටල් දාන්න පතල් කපන්න වැලි පර්මිට් ගන්න අපේක්ෂා කරන්නේ නෑ. අපිට අවශ්‍යකම තිබෙන්නේ අපේ රටේ යහපත් ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කරන හැම කෙනෙකුටම ඔබ ලංකාවේ ආයෝජනය කරන්න පුළුවන් නම් ඔබ මා දන්නවද නැද්ද කියන එක වැඩක් නෑ. ඔබට හැකියාව තිබෙනවද? ප්‍රාග්ධනය තිබෙනවද? තාක්ෂණය තිබෙනවද? ඔබට විලදපොලක් තිබෙනවද? ඒ සාධක මත ඔබට අපේ රට ආයෝජන ගන්න පුළුවන්. ඒ නිසා මේ දේශපාලක විසින් වෙලා තියෙන තමයි ඒගොල්ලන්ගේ ඇත්තේ ආර්ථිකයේ සංකේන්ද්‍රකන අල්ලගෙන බදාගෙන ඉන්නවා දේශපාලකයෝ. ඒ නිසා ආර්ථිකයේ වර්ධනයටත් මේක බාධා වෙමින් තිබෙනවා. එනිසා අපි අපේ රටේ ජනතාවට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී හරි වැදගත් ඒක ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වෙලාවේ රටේ විශේෂ කාරණයක් වෙලා තියෙන්නේ මේ ලෝකේ දැකලා තියෙනවා ලංකාවේ දැකලා නැති කාරණයක් මේ වෙලාවේ ජනගත වුණාට පස්සේ ඒක ලොකුවට අල්ලගෙන යනවා මේ විවාදය සජබයත් ඒ වගේම ජාතික ජනබලවේගයත් කියන එක. මොකද මේ වෙලාවේ මට දැක්ක කට්ටිය සමහර වෙලාවට කියනවා මේ ඇයි රනිල් ගන්නෙ නැත්තේ මේකට කියලා. මම හිතනවා මේ වෙලාවේ රනිල්ට මේ වෙලාවේ රට ජනාධිපති වීමේ සුදුසුකමක් නැහැ කියලා. නමුත් මේ ජාතික ජනබලවේගය හෝ මේ වෙලාවේ මහ පොළව තියෙන්නේ සජබය කියන අතර තමයි. ඒ නිසා එතකොට ඔබ අර එද්දම්සේ වරගනම් වල වගේ ලුණියව යවයි ඉන්නෝ මේ තාක්ෂණය දිනු වෙලා තියෙනවා. ඇමරිකානු ජනාධිපති කෝල් කරලා රුසියානු ජනාධිපතිත් එක්ක කතා කරනවා. ඔබලා ලුණියවනෝ. එතකොට මේ කොල්ලයක් කරගෙන සජිත් අපි මෙහෙමයි කියවල මෙතෙන්ට ඒ තැන්ට රට මේ පත් වෙන්න ඕන නැද්ද ගේන්න ඕන නැද්ද ඔබලා එතනින් එළියට එන්න ඕන නැද්ද ගේන්න ඕන. විශේෂයෙන් ගත්තොත් මේ විවාදයේ ආර්ථික කමිටු ආරාධනා කරේ සජබිය. එතකොට එම දේශපාලන පක්ෂයේ රනිල් වික්‍රමසිංහ ඔවුන් ප්‍රධාන විපක්ෂ නම් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නම් ආණ්ඩුව ගෙන එන ආර්ථික ප්‍රතිපත්තීන් වලට විරුද්ධව ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම තමයි වඩාත් මේ සාමාන්‍ය සිදුවන සංවාද. හැබැයි මේ සංවාදෙත් ඔවුන් පසක තබන්නේ මොකද රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මත ඔවුන්ට ගෙනියන්නේ. හරසිල්ලට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ගාව රනිල්ගෙන් ටියුෂන් ගන්නවා වගේ ඔළුව වනවන ඉන්නවර වෙන ආර්ථික ප්‍රතිපත්ති account නැහැ. ඒතර ඕන අපිට අභියෝග කරා විශේෂයෙන් මේ ඉන්නේ ජනාධිපති වර්ණය. ඔබ දන්නවා මේ විධායක බලයේ ස්වභාවය. හරිද? ඔය මුදල් ඇමති ආර්ථික ඇමතිලා ඔය කිසියෙකුට කිසි වළංගු භාවයක් නැහැ අපේ රටේ විධායක ජනාධිපති ධුරයේ. ඒගොල්ලන්ගේ සිස්ටම් එක ඇතුලේ හැමදාමත් පාලනය කරේ ජනාධිපතිවරයා. ඔව්. එහෙමනේ. ඒ නිසා අපි කිව්වා රයිට් අපි දෙන්න අතර ඔවුන්ගේ පක්ෂ නායකයා මා අතර විවාදේ පවත්වමු කියලා අපි යෝජනා කරා. රසේගොල්ල එක එක විගඩම් කරන්න පටන් ගත්තා. හරි අපරිණත ලදරු කණ්ඩායමක් එතන ඉන්නේ. ඒ කියන්නේ හරි මේ අර ලදරු මනසකින් වැඩ කරන අය. වේදිකාවේ නැගලා කෑ ගහනවා, අභියෝග කරනවා, බයද කියලා අහනවා, නිවටියොද කියලා අහනවා. නිකන් අර නිකන් අර කනත්ත ගාවේ යනකොට බය කෙනා වැඩියෙන්ම කෑ ගහ යනවනේ. අන්න ඒ වගේ තත්ත්වයක්ම අපි පහුගිය කාලේ දැක්කා. ඒ නිසා අපි කල්පනා කරා ඒගොල්ලන් එක්ක එවැනි අපරිණත කණ්ඩායමක් එමලි ලදරු දේශපාලනයක් එක්ක අපි විධිමත්ව සාකච්ඡා කරන්න ඕන. ඒ නිසා අපි ඉතා පැහැදිලිව ලිපියක් ඇරියා. අපි සංවාදයට ලෑස්ති. මොකද අපිට වේදිකාවේ ටීවී එකේ හරන වෙනුවට අපිට වෙනම ආවේ නැහෙනේ ලිඛිතව හෝ දැනුම් දීමක් කරේන. අපි ලිඛිතව ඇරි අපි විවාදයට ලෑස්ති. පළමුව මහා ඔවුන්ගේ නායකය අතර ඒ විවාදෙ පැවැත්වෙන්නේ නැත්නම් ආර්ථික කමිටු අතර කියලා ඇරියා. ඒත් හැමතැනම කෑග ගහ ගියා. ඉතින් අවසානදී අපි දින හතරක් යෝජනා කරා ඔවුන්ගේ නායකයා සහපාත් මාතර විවාදය මැයි 15ට පෙර දින හතරක් අපි යෝජනා කරා. ඊට සමව දැක්ක ඔවුන් මාධ්‍ය හරහා ප්‍රකාශ කරමින් තිබෙන ඒ දින හතරේ වැඩ තියෙනවා. සාමාන්‍ය විවාද පවත්වන රැය 10ට විතර වැඩ ඇති කමක් නැහැ වැඩ තියෙනවා කියලා. ඊට පස්සේ නලින් ජයතිත් සහෝදරයා මේ මෑතක දැනුම් දුන්නා මැයි 20ට පෙර ඔවුන්ට සජිත් ප්‍රේමදාසට කැමති දිනයක් යෝජනා කරලා එවන්න. දැන් අපි කියන දිනවලට උඩ බැරි නම් ඔවුන් කැමති දිනයක් යෝජනා කරලා එවන්න. ඒ දිනේ අපි විවාද කරන්න ලෑස්ති කියලා. මොකද මේ 20න් පස්සේ විවාද ගැන සංවාද වලින් පළක් නෑ. අපිට වඩා ගොඩක් ජනතාවත් එක්ක කරන්න ඕන සංවාදයක් තියෙනවා. දැන් මේ 20ට පෙර දැනුත් විවෘතයි ඔහුට. මේ 20ට පෙර අප විසින් යෝජනා කළාද දින හතර බැරි නම් ඔහුගේ ඩයරියේ නේද වෙන් කරපු දිනක් අපිට දැනුම් දෙන්න ඒ විවාදේ අපි සූදානම් කරන්න.
ඊට පස්සේ අපිට පුළුවන් විවාදය කරන ආකාරය ගැන කතා කරමු. අදක නීතිඥ කමිටුවට කියලා තියෙනවා අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉස්සලා විවාදේ දිනේ තීරණය කරමු. විවාද දිනේ තීරණය කරාට පස්සේ විවාදේ පැවැත්වෙන ආකාරය, පැවැත්වෙන්නේ කොතනද, කාලය, මොන ආකෘතියද කියන අපිට සාකච්ඡා කළ හැකි. ඒ නිසා දැනුත් අපේ විවෘත අභියෝගයේ තියෙන දේ තමයි මේ 20ට පෙර ඔහුට පුළුවන් අපිටත් වැඩ තියෙනවා තමයි. හැබැයි අපි ඕනෑම වැඩක් වෙනස් කරගන්න. මේක මේ ලෙඩ ඉවර කරන්න ඕන. නැත්නම් මේක වේදිකාවල කෑ ගගා බෙරියන් දිදී යනවා. මේක අවසන් කරන්න ඕනේ. ඒ නිසා මේ 20ට පෙර ඕනෑම දිනයක් යෝජනා කරන්න. ඒ දිනට අපි විවාදෙට සූදානම්. ඒ වගේම අනුර සහෝදරයා මම අහනවා ලංකාවේ මේ දැන් මහ පොළොවේ ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් ඔක්කොම වෙනස්නේ. ඔබලා දැන් රට බාර ගන්නවා කිව්වට පස්සේ ඔබ දන්නවද ඕ රටේ කොයිතරම්නම් ණය ප්‍රමාණයක් තියෙනවද? එතකොට කොයිතරම්නම් දැන් ඉලෙක්ට්‍රිසිටි ගත්තොත්, ඊට පස්සේ ප්‍රවාහනය ගත්තොත්, ඊට පස්සේ එයා ලංක ගත්තොත් ඕවල ඔක්කොම ෆැක්ට්ස් නෑනේ. ඕ බොරු. අපි දැන් ඕ තර්ක කරන්නේ කොහොමද? ඕ තින්ද කියන්නේ යථාර්ථයක් කරන්නේ. අපේ රටේ ගත්තොත් ඒ කියන්නේ ලෝකයේ තවදුරටත් යන්නේ ඉවට නෙවි. ඉවට ලෝකේ ගමන් කරපු කාලේ ඉවරයි. දැන් ලෝකේ ගමන් කරන්නේ දත්ත මත. මේ දත්ත මත පදනම් වූ ලෝකයක්. ඒ නිසා තමයි දත්තවල වැදගත්කම, දත්තවල නිවරදිතාවය, ඒ දත්ත විශ්ලේෂණ මත තෝරා ගන්න එන ලද නිගමනය, ඒ නිගමනය මත ගනු ලබන ක්‍රියාමාර්ග තමයි ලෝකය අද ඉස්සරහට ගෙන යමින් තිබෙන්නේ. හැබැයි ඔබ කීප එක ඇත්ත. අපේ රටේ දත්ත කියන්නේ සත්‍ය වසං කිරීමේ මෙවලමක්. ඒ කියන්නේ ඇත්ත තත්ත්වය වසං කිරීම සඳහා දත්ත උපයෝග කරගන්නවා. ඒ කියන්නේ අපි දන්නවා ආණ්ඩුවකට හිතවාදී ලෙස දත්ත නිර්මාණය කිරීමේ තත්ත්වය තුන ඔබ කෙනෙක් ඇත්ත දත්තවල. හැබැයි දත්ත වලින් පැත්තකට ගියොත් අප මොකද වෙලා තියෙන්නේ? කුසකර්මාන්තය අවශ්‍ය නවීකරණය වෙලා නැති බව අපිට පේනවා. අපිට ණය ගිවා ගන්න බැරි බව අපි දන්නවා. නේද? ඒ වගේම ජනතාවගේ විශාල ප්‍රමාණයක් තමගේ ආහාර වේල සපයා ගන්න බැරි බව දන්නවා. මහජනගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන බව දන්නවා. මහජනගේ දීපවලුල මේ පාලකයා නාස්තිකාර වියදම් කරන බව දන්නවා. මහජනගේ දීපවලුන් අතිශය සුඛෝභෝගී වරප්‍රසාද ජීවිතයක් මේ ගත කරන බව දන්නවා. ඒකේ කොච්චර ප්‍රමාණයක්ද කියන එක පිළිබඳ සංවාදයක් තියෙන පුළුවන්. හැබැයි පොදු අරමුණු අපි දන්නවා. ඒ නිසා අපේ පළමුණු අරමුණ තමයි මේ පොදු ගති ලක්ෂණ වෙනස් කරන්න ඕන. හරිද? කට්ටිය ලෑස්ති මේක මේ ආර්ථික ප්‍රශ්නකට විතරක් වුණනේ කරන්නේ. අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති විතරක් නෙමේ ප්‍රශ්නේ. කොච්චර සාර්ථක යහපත් ආර්ථික ප්‍රතිපත්තියක් තිබ්බත් වැඩක් නැහැ මේ කැත මජර දේශපාලන සංස්කෘතිය නම් තිබෙන්නේ. ඒ නිසා අපේ රට වෙනස් කිරීමේ ආරම්භය තියෙන්නේ දේශපාලන සංස්කෘතිය මත. පණින එක නතර කරන දේශපාලන සංස්කෘතියක් ඕන. එහෙම මෙහෙන් ගන්න එක නතර කරන දේශපාලන සංස්කෘතියක් ඕන. අමාත්‍ය ධූර සල්ලි වලට මන්ත්‍රීවරු බිලිබා ගන්න එක නතර කරන දේශපාලන සංස්කෘතියක් ඕන. ඒ නිසා අන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම තමයි අපේ පළමු ආරම්භය. ඒක තමයි පදනම. ඒ බේස් එක මත තමයි ආර්ථිකය ගොඩනගන්න පුළුවන්කම තිබෙනවා. අපේ රට මම හැමදාම කියලා තිනවා අත්තිවාරම දිරපු රටක්. හරිද? අත්තිවාරම දිරපු රටක බිල්ඩින් හදන්න බෑ. නිසා පළමු දේ අපේ අත්තිවාරම අපි ශක්තිමත් කරනවා. අදූෂිත දේශපාලනය, කාර්යක්ෂම රාජ්‍ය සේවය, ශක්තිමත් විදේශ ප්‍රතිපත්තිය, ජාතික සමගිය, ඒ වගේම සාර්ථක විදේශ සබත්තාවය. මේ ආදී. හරිද? මේ ආදී අත්තිවාරම නැවත ශක්තිමත් කිරීම තමයි අපේ අපේක්ෂාව. මේ කියන කටු කාරණා ටික තමයි මට ඇත්තටම ආනන්ද කුමාර සහෝදරයත් එක්ක සාකච්ඡා කරන්න ඕන වෙලාව තිබුණේ. ඒක නිසා ඔබට දැන් යම්කිසි ඇගීමක් ඇති ජාතික ජන බලවේගයේ නායකයා මේ දෙන උත්තරත් එක්ක ඔබට යම්කිසි කියවීමක් ඇති. අන්න ඒ කියවීම මත ඔවුන් හොඳයි කියලා හිතනවා නම් ඔබට ඔවුන් වෙනුවෙන් ඒ දායකත්වය දීලා මේ රට ගොඩනගා ගන්න පුළුවන් කියන ඒ සංකල්පයට එන්න කියන ආරාධනය කරන ගමන් ඔබට බෙවින් විශ්තුති. අයිබෝවන් සුවිස්වාදී හරි හම්බෙච්ච එක ගැන ජාතික උරුමය උදාරව බුද්ධිය ශක්තිය යොදවාදී උනුව ලැබුමයි යුතුකම සිතට ගනිව් එඩිතර විසමා දේශර ගති යොදා සතුරන් පරදමු අත්දල් බැඳා නැගිටිව් අභිසමා ඇති දැන් විවසුවා එළදිව බබලමු එක් නිසම පිවිදෙව් නැගිටු පිවිදෙව් රජිය ගොඩ නැගුමට පිවිදෙව් නියතයි ජය ජය නියතයි ලක්කරනට ජය ජය නියතයි පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තියෙන්